අද විශේෂයෙන්ම වෙසක් උන් පොහෝ දිනය විශේෂයෙන්ම දන්සැල් තොරන් දකිනකොට අපිට මතක් වෙන්නේ මොහිදින් බෙක් මැතිතුමාගේ සින්දුවක්. මොහිදින් බෙක් මැතිතුමාගේ සින්දුව පමණක් නෙමෙයි මර්සිලින් ජයකොඩි පියතුමා පවා විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය නැත්තම් ඒ සම්බන්ධයෙන් විවිධ ගීත නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ සියලු දේ වලින් පැහැදිලි වෙන්නේ අපේ රටට අනන්‍ය වූ සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත පසුබිමක් තියෙනවා. ඒ සංස්කෘතිය තුළ තමයි මේ හැම ආගමක්ම ගොඩ නැගුණේ. විශේෂයෙන් මේ රට සිංහල බෞද්ධ රටක්. ඒ වගේම අනෙකුත් සියලුම ආගම් වලට සමාන වූ අයිතිවාසිකම් තියෙනවා. ඔවුන්ගේ ආගම් ඇදහිීමේ අයිතිය. ඉතින් ඒ නිසා ඒ සිංහල බෞද්ධ සංස්කෘතික පදනම තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. ඒ සිංහල බෞද්ධ සංස්කෘතික පදනම තුළ සිටමින් තමයි අනෙකුත් ආගම් බොහෝ දෙනා කටයුතු කරනු ලැබුවේ. ඒක තමයි ඒක උදාහරණයක්. මොහිදින් මැතිතුමාගේ උද්දන් සරණං ගච්ඡාමි ගීත, ඒ වගේම මර්සිලින් ජයකුඩි පියතුමාගේ ඒ නිර්මාණය කරපු ගීත, මේ හැම එකෙම පේන්නේ අපේ රටට අනන්‍ය වූ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතිය වටා ගුණ වෙච්ච ඒ අනන්‍යතාවයක් අපිට තිබ්බා. මේ අනන්‍යතාවය තුළ සිටිමින් තමයි අපි කටයුතු කරන්න ඕනේ. එදත් ඒක පිළිගත්තා, අදත් පිළිගන්නවා. අද සමහර ජාතිවාදී කණ්ඩායම් විවිධ අරමුණු වලින් කටයුතු කරාට අපිට එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. අපේ රට අපේ බෞද්ධ පදනම, ඒ වගේම සිංහල බෞද්ධ සංස්කෘතිය අපි ආරක්ෂා කරමින් අන්‍ය ආගමිකයන්ටත් ඒ නිසි තැන ලබා දෙමින් ඔවුන්ටත් ඒ සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට අවස්ථාව ලබා දෙමින් අපි කටයුතු කරන්න ඕනේ. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි කටයුතු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට අනාගතයක් තියෙන්නේ. අපි දියුණු මිනිසුන් වශයෙන් කටයුතු කරන්න ඕනේ. අපි ගෝත්‍රවාදීන් වශයෙන් කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. සමහර පිරිස් ගෝත්‍රිකයෝ වශයෙන් කටයුතු කරනවා. ගෝත්‍රිකයෝ විදිහට කල්පනා කරනවා, හිතනවා මේ මං හිතන්නේ වෙනස් විය යුතුයි. අඩුම ගානේ අපි බෞද්ධ දර්ශනය අනුව කටයුතු කරනවා නම් සමාජයේ ජීවත් වීමේදී යම් දියුණු මනසකින් යුතුව කටයුතු කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. එහෙම කටයුතු කරනවා නම් ඔය අනිකුත් ත්‍රස්තවාදී ව්‍යාපාරවල දෙන්නේ නැහැ, ජාතිවාදයේ වපුරන්නේ නැහැ. අපි හැමෝම මිනිසුන් න්‍යයි සලකලා කටයුතු කරනවා.